ජීවිතයේ එක එක කාලේ අපේ තියෙන බලාපොරොත්තු වෙනස් වෙනවා. පුංචි කාලේ පුංචි හිත්වල පුංචි හීන තියෙනවා. ඊට පස්සේ ජීවිතේ යම් යම් අභියෝග ලැබෙනවා. ඒක තමන්ගේ අනාගතය ගොඩනගා ගන්න අභියෝග. ඊට පස්සේ රටේ සමාජයේ තමන්ගේ තලයේ තමන්ගේ තත්වය ගොඩනගා ගන්න ඇතැම් වෙලාවට වෙහෙසෙනවා. ඔය කොහොම වුණත් ජීවිතේ එක්තරා කාලයකදී තමන් ආවාහ විවාහ වෙලා දරුමල්ලු හදාගෙන ජීවිතේ තමන්ගේ පවුලත් එක්ක අලුත් පවුලක් එක්ක ගොඩනගා ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ අතරෙදී ඇතැම් වෙලාවට මතුවන ප්‍රශ්න අතර බොහෝ විට සමහර විට මුහුණ දෙන ප්‍රශ්නයක් මද සරුභාවය කියලා කියන්නේ. එතනදී වෛද්‍ය උපදෙස් ලැබලා ඒ සඳහා හේතු හඳුනගෙන ඊට ප්‍රතිකර්ම කරලා තමන්ගේ බලාපොරොත්තුවත් සැබෑ කරගන්න හැකියාවක් තිබෙනවා. අපි ඒ පිළිබඳව කතා කරන්නේ වෙනුවෙන් අපි ආරාධනා කරා ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සුරංග හෙට්ටිපතිරණ වෛද්‍යතුමාට. අයිබෝන් වෛද්‍යතුමා, අයිබෝන් මනෝජ්. අපි මාතෘකා මුලින් කිව්වා මද සරුභාවය පිළිබඳව කතා කරන්න. කෙනෙකුට මේ පිළිබඳව යම් අවබෝධයක් ලබා ගන්න අවශ්‍ය නම් මද සරුභාවය කියන්නේ කුමක්ද අපි හැඳින්වීමක් කරගත්තොත්? ඔව් මනෝජ්, දැන් අපි මද සරුභාවය කියලා ගත්තොතින් දැන් අපි වෛද්‍යානුකූල වෛද්‍ය විද්‍යාත්මකව තියෙන්නේ ඒකෙන් කියන්නේ විවාහයට පත්වෙච්ච යුවලක් අපිටම සතියට දෙතුන් වරක් ලිංගිකව එකතු වීම සිදු වෙනවා නම් එහෙම වෙලා අවුරුද්දක් කාලයක් ගියන් පස්සේ ඇතුළත ඒ කියන්නේ උපත් පාලන ක්‍රමයක් මුකුත්ම පාවිච්චි කරන්නේ නැතුව එහෙම ගියන් පස්සේ ගැබ් ගැනීමක් සිදු නොවනවා නම් අපි කියන්නේ මද සරුභාවය කියලා. මේක හරි දැන් මේකේ ප්‍රශ්න කීපයක් තියෙනවා. අපි වැදගත් මේ අවුරුද්ද කියන එක. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් දැන් මම හැඳින්වීම කරා කියලා වගේ ජීවිත කාලෙන් කාලට වෙනස් වෙනකොට අස විවාහයෙන් පස්සේ ඒ කියන්නේ අම්මා තාත්තා නැන්දම්ම ඒ කට්ටිය ඔක්කොම කැමති තමන්ගේ ඒ කියන්නේ දුවහ පුතහ ඒගොල්ලන්ට ඔන්න ඉක්මනට පිළිසිදු ගැනීම කරලා බබෙක් එනවා නම් එතකොට මේ අපි එකට කියන්නේ ප්‍රෙෂර් එක, සෝෂල් ප්‍රෙෂර් එක කියන එක එනවා. එතකොට අපි අවබෝධ කරගන්න ඕනේ එක පැත්තක් තමයි අපි දැනගන්න ඕනේ ලිංගිකව එකතු වීම සිදු වුණා හින්දම පළවෙනි මාසෙම ගැප් ගැනීම සිදු වෙන්නේ. ඒතකොට වෛද්‍ය විද්‍යානුකූලව ඒගොල්ලෝ කියන්නේ දැන් එක මාසයක් ඇතුළත අපි එහෙම මුකුත් පාවිච්චි කරන්නේ නැතුව උපත් පාලන පාවිච්චි කරන්නේ නැතුව අපි එහෙම එකතු වීම සිදු වුණොත් ඒ යුවල් වලින් 30ක් 35ක් තමයි ඇත්තරම පිළිසිදු ගැනීමක් හටගන්නේ. ඉතින් අපි ඔක මාසෙන් මාසෙට ඔහොම ඔහොම කියලා අවුරුද්දක් ගියන් පස්සේ 180ක් යුවල් පිළිසිදු ගැනීමක් වෙනවා. එතකොට එක දෙයක් තමයි අපි කරන්න ඕන, හදිස් වෙන්න හොඳ නැහැ. මොකද ඒගොල්ලන් මේ උණෙන් පස්සේ ඒකට ඉඩ දීලා අවුරුද්දක් විතර බලන්න ඕන. හැබැයි අවුරුද්දකට පස්සෙත් දරුවෙක් එන්නේ නැත්නම් ඒතර ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒක එක පැත්තක්. හැබැයි අනිත් පැත්ත මේකේ වැදගත් වෙන්නේ මේ අවුරුද්ද කියන එක අපි මෙහෙම බලන්න කියලා කියන්නේ අපි දන්නවා දැන් ස්ත්‍රී රෝග තියෙනවා. ඒ එක එක ස්ත්‍රී රෝග තත්ත්වයන් හින්දා සමහර කට්ටියට කොහොමත් ගැබ් ගැනීම පරක් වෙන්න පුළුවන්. එතකොට අපි ඒගොල්ලන්ට කියන්නේ අවුරුද්දක් බලන්න කියලා. අපි ඊට ඉස්සෙල්ලා ඒගොල්ලන්ව ඒක යොමු වෙලා වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙනවා. උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් ස්ත්‍රීගේ වයස අවුරුදු 35ක් නම් 35ට වැඩි නම් මොකද අපි දන්නවා ස්ත්‍රීගේ වයස වැඩි යන්න ස්වභාවිකවම දරුපල හැටගැනීමේ හැකියාව අඩු වෙනවා. ඒතකොට ඒ වගේ කාන්තාවක් අවුරුද්දක් බැලිය යුතු නැහැ. කියන්නේ මාස 6ක් වගේ බලලා එහෙම වුණොත් ඒ පරීක්ෂණ සඳහායි ඒ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් අපි දන්නා ඔය ඔසප් චක්‍රය නැත්නම් මාසුද්ධි හැදවීම චක්‍රය අසාමා කියන්නේ අක්‍රමිතතාව දින කටින සාමාන්‍ය අපි දන්නවා ස්ත්‍රියගේ මාසෙන් මාසෙට හැදෙන්න ඕන. ඒකට සමහර කට්ටියගේ එහෙම නෙමෙයි ඒගොල්ලන්ගේ මාස දෙකෙන් දෙකට තුනෙන් තුනට එහෙම හැදෙන කට්ටියනවා. එහෙම නැත්නම් මාසුද්ධි හැදුනත් අද බඩ බලයකක් කොම ඒ වගේ ප්‍රශ්න තියෙන කට්ටිය තියෙනවා. ඒකට ඒ වගේ කට්ටියට යම් යම් රෝග තත්ත්වයන් හින්දා ඒවා වෙන්නේ. ඒව හින්දා දරුපල ප්‍රමාද වෙන්න හැකියාව තියෙනවා. ඒතකොට ඒ වගේ කට්ටිය ඉක්මනට යොමු වෙන්න ඕන. ඊට අමතරව අපිටම උදරයේ ශල්‍ය කර්මයක් කරපුවාමල එන්නේ ඒ වගේ කට්ටිය වේලස්සනින් ඒ සඳහා යොමු වෙන්න ඕන. හැබැයි දල වශයෙන් අපි කියන්නේ වෙන හැම මුකුත්ම ප්‍රශ්න නැතුව මාසෙන් මාසෙට ගානට ඔසප් චක්‍රය සිදුවෙන වෙන මුකුත් ප්‍රශ්න නැති ඒ කියන්නේ ඔය රෝගාබාධ නැති කට්ටිය අවුරුද්දක් වගේ බලලා ඉඳලා අවුරුද්දක් වගේ ඇතුළත ක්ලිනික් ගැනීමක් වෙන්නේ නැත්නම් ඔව් අපි ඒක උඩ මද සරුභාවය කියලා කියනවා. මොකද අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර සෝෂල් ප්‍රෙෂර් කියන එක වැඩි වෙනකොට අපි මේ වෙන්න ඕනේ නැත්තේ මොකද දැන් අලුතින් හොයාගෙන තියෙන ස්ට්‍රෙස් එක. ඒ ස්ට්‍රෙස් එක කියනකොට ඒකත් හේතුවක් වෙනවා ඔය මද සරුභාවය කියන එකට. අර ස්ට්‍රෙස් එක කියලා කියන්නේ අපි හැම වෙලාවෙම එකතනට නෑ අද මම බබෙක් මේ මාසේ හදා ගන්න ඕන කියලා එහෙම දැන් කරනකොට ඒකෙත් බලපෑමක් තියෙනවා. ඒකින්ද හදිස් වෙන්න හොඳ නැහැ. මොකද ප්‍රශ්න නැත්තම් අවුරුද්දක් ඉන්න. එහෙම නැත්තම් වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීම වැදගත්. මද සරුභාවයට හේතු මොනවද කියලා බැලුවොත් කෙනෙක් එහෙමත් කල්පනා කරයිනේ. මොනවද එහෙම වෙන්න හේතු? ඔව්. එතනම අපි ගත්තොත් හේතු
වැදගත් කාරණයක් තමයි දැන් අපේ ලංකාවේ ඇත්තටම හරි වැදගත්. මොකද ලංකාවේ ඇත්තටම අපි යන්නේ පිරිමියා මූලික වෙච්ච සමාජයක්. එතකොට මදසරු භාවය කියලා ගත්තොතින් දැන් ලංකාවේ ගොඩක් තියෙන්නේ ඒක වුණාම ඒක හිතන්නේ මේ ගැහැණිය වඳයි. මේ ගැහැණියක් කෙනාගේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නෙමෙයි. මේක පිරිමියාගේ ප්‍රශ්නයකුත් වෙන්න පුළුවන්, ගැහැණියෙක් වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි ප්‍රතිශතයක් වශයෙන් ගත්තම පිරිමි කෙනාගෙන් හේතුවක් වෙන්න පුළුවන් 130ක්. ගැහැණු කෙනාගේ හේතුවක් වෙන්න පුළුවන් 140 50ක්. එහෙනම් දෙන්නගෙම හේතුව 110ක් වගේ වෙන්න පුළුවන්. එතකොට හේතු ගැන ගත්තම පුරුෂයාගේ හේතු වෙන්නත් පුළුවන්. ඒක අපි දන්නවා. අපි කියනවා ශුක්‍රාණු පරීක්ෂණයක් කියලා අපි කරනවා. ධාතුවේ ප්‍රශ්නේ තියෙනවා නම් ඒ ප්‍රශ්නේ කියන්නේ ඒවයි සංඛ්‍යාත්මක අඩුවීමක් ඒවයි තියෙනවා. ඒව ප්‍රශ්නින්ද වෙන්න පුළුවන්. නැත්නම් ලිංගික හේතුන් ප්‍රශ්නින්ද වෙන්න පුළුවන්. එතකොට ඒක තමයි එක කියන ප්‍රධාන වශයෙන් අපි ගත්තොත් මූලිකම වශයෙන් හරපම ගත්තොතින් ප්‍රධාන හේතු වෙන්න පුළුවන් ධාතුවේ ප්‍රශ්න, නැත්නම් ස්ත්‍රියගේ ධාතු කියන්නේ බිත්තර මේරීමේ ප්‍රශ්න, නැත්නම් ওই පැලෝපිනාල ප්‍රශ්න කියලා ප්‍රධාන වශයෙන් ගත්තොතින්. සෝ එතකොට මම ඉස්සර ප්‍රතිශතයක් වශයෙන් ගත්තම පිරිමි අපි පිරිමි පාර්ශ්වයේ ප්‍රශ්න තියෙන පුළුවන්. මොකද අපි දකින සොළබෝ දකින දෙයක් තමයි අපි දැන් මදසරුභාවයෙන් යුවලක් ආවයින් පස්සේ අපි කිව්වටින් පිරිමි පාර්ශ්වයේ වාගේ පරීක්ෂණයක් කරන්න ඕනේ කියලා ගොඩක් කට්ටිය මැලි වෙනවා. මොකද අපි මම ඉස්සර කොහොම මේක පීතෘ මූලික කියන අර මේ අපි එහෙනම් ඒගොල්ලෝන් හිතනවා මෙහෙම මොකක් හරි ප්‍රශ්නයක් තිබුණින් ඒගොල්ලන්ගේ පිරිමි ප්‍රශ්න කම්බට ප්‍රශ්නයක් ඒක සමාජයේ ප්‍රශ්නයක් එහෙම කියලා එහෙම නැහැ. ඒක කියන්නේ ඕනතරම් ප්‍රතිකර්ම තියෙනවා. ඒකට ඒ සදා කලිරු දේවල් තියෙනවා. අපි ඉස්සරට කතා කරමු. ඒකින්ද වැදගත් වෙන්නේ දෙන්නාම වෙන්න ඕන. ඒ කියන්නේ හේතුගතවතින් පෞරුෂයාගේ ප්‍රශ්නය ගත්තොතින් ඒ අපි කියන්නේ ශුක්‍රාණු තරලයේ ප්‍රශ්නය. අනිත් පැත්තෙන් ගත්තොතින් ගැහැණු එක්කෙනාගේ ප්‍රශ්න ගත්තොතින් ගොඩාක් වෙලාවට අපි දකින්නේ ඔය බිත්තර මේරීමේ ප්‍රශ්න. ඒ කියන්නේ අපි දන්නවා හැම මාසෙම බිත්තරක් මෝරල එන්න ඕනේ. ඒතරේ බිත්තර මේරීමේ ප්‍රශ්න තියෙනවා. එයා සම්බන්ධ රෝගාබාධ තියෙනවා. ඒ කියන්නේ ශාරීරික අනිකුත් රෝගාබාධ. අපි කියමු තයිරොයිඩ් ග්‍රන්ථිය ප්‍රශ්නයක් තිබුණොත් ඒත් බිත්තර මෝරන්නේ නැහැ. ඒතරේ ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒ වගේ ඒ කියන්නේ බිත්තර මේරීම වල බලපාන ප්‍රශ්න තියෙනවා. අනිත් එක තමයි ප්‍රධාන සාධකේ මං කිව්වේ පැලෝපිනාල. ඔය පැලෝපිනාල වල අවිරතාවයන්. අපි දන්නවා ඔය අපි සාමාන්‍ය සිංහල විහාරක යන්නේ ඔය ලේගෙඩි කියලා කියන්නේ ඒ කියන්නේ එන්ඩෝමෙට්‍රියස් කියන තත්ත්වය තියෙනවා. ඒතර සමහරට ආසාදන තත්ත්වයන් හින්දා ඒ පැලෝපිනාල අවිරලා තියෙන පුළුවන්. ඒතර ඒ වගේ පැලෝපිනාල වල ප්‍රශ්න හින්දා සමහර කට්ටිය ගැප් ගැනීම පහු වෙනවා. ඊට පස්සේ සමහර කට්ටියට අපිටම ගර්භාෂයේ ප්‍රශ්න. ගර්භාෂයේ ගත්තොතින් ඔය අපි ඔය ලේගෙඩි වල ඒක කාණ්ඩය තමයි අපි ඇඩිනෝමයිසිස් කියලා එකක් හඳුන්වනවා. ඒ වගේ තත්ත්වයන් හින්දා ඔය ෆයිබ්‍රොයිඩ් ගෙඩි හින්දා ඒ වගේ හේතු හින්දා සමහර මේ ගැහණු කට්ටිය ගෙන්දරපල ලබා ගැනීමට පහ වෙන අවස්ථා තියෙනවා. ඊට අමතරව මම ඉස්සලා කතරා වගේ වෙනත් රෝග ආබාධ, ඒ කියන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්න, වෙනත් ඇඟේ තියෙන හෝමෝන ප්‍රශ්න, එක්කෙනෙකු දිගු කාලිනව තියෙන දිය වැඩි ආව, ඒ කියන්නේ හොඳට පාලනය නොකිරීම තිබුණොත් ඒවත් ඒ වගේ දේවල් හේතු වෙනවා. ඒ වගේ මේක හේතු ගත්තොතින් ගොඩාක් තියෙනවා. ඒතර වැදගත් වෙන්නේ ඒ යුවලක් ඒ දෙන්නම එන්න ඕන. ඒ දෙන්නගෙම සායනික ඉතිහාසය අපි කියන්නේ ළඟ තියෙන ප්‍රශ්න බලලා ඒ පරීක්ෂණ කළා ඒවට යොමු වෙන ඕන. ඒව කරන්න ඕන. ඒ කියන්නේ මොකද පරාසය ගොඩයි මේකේ. සාමාන්‍ය නෙවැනි තත්වයකදී මදසරුභාවයකදී හඳුනාගත්තට පස්සේ කෙනෙක් යොමු වෙන්න අවශ්‍ය කරන පරීක්ෂණ පිළිබඳව අපිට විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්. ඔව්. මං කිය ප්‍රධාන වශයෙන් ආයි පුරුෂ පාසයෙන් ගත්තොතින් ශුක්‍රාණු පරීක්ෂණේ. ඒක හරි වැදගත්. මොකද ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක අදාළ දේ කරන්නේ නැතුව අපි ගැහණු පාර්ශ්වයේ කොච්චර බෙහෙත් කරත් ඒගොල්ලෝ මේ වෙන්නේ නැහැ. ඒකෝර අපි කරන්නේ ඒකෙන් බලනවා. ඒක ප්‍රධාන වශයෙන් පිරිමි කෙනෙක් ගත්තොතින් අපි ගන්න ඒකයි. ගැහණු එක්කෙනාගේ පැත්තෙන් බැලුවොතින් අපි කරන පරීක්ෂණ ගත්තොතින් අපි ඔය ස්කෑන් පරීක්ෂාවක් කරනවා. අපි අභ්‍යන්තර යෝනි පරීක්ෂා මේ ස්කෑන් පරීක්ෂාවට එංගෙන් කරලා ගර්භාෂයේ ප්‍රශ්න තියෙනවද, වෙන වෙන ප්‍රශ්න තියෙනවද, ඒව හොයන්න පුළුවන්. ඒතර බිත්තර මේරීමේ ප්‍රශ්න තියෙනවද කියලා ඒව හොයන්න පුළුවන්. ඊට පස්සේ දැන් නවීන විද්‍යාත්මකව අපි දැන් මං කිව්වා ඉස්සලා කිව්වා වගේ පැලෝපිනාල අවිරතාවය තියෙනවා බලන්න. අපි ඒකට ඇත්තටම කරන්නේ ගොඩක් වෙලාවට අපි ඇත්තටම දැන් මෑත කාලේ ගොඩක් කරන්නේ ලැපරොස්කෝපි කියන පරීක්ෂණේ. අපි ලැපරොස්කෝපි කියලා කියන්නේ ඒක ඔපරේෂන් එකක්. හැබැයි ඒක සුළු ඔපරේෂන් එකක්. කැමරා බඩ ඇතුළට දාලා අපි මේ ඩයි එකක් දාලා බලනවා පැලෝපිනාල අවිර වෙලා තියෙනවද කියලා. ඊට අමතරව ඊට මං කිව්වා දැන් ලේ ගෙඩි දින තත්ත්වයන් ඒ වගේ තත්ත්වයන් තිබුණොත් ඒව තියෙනවද, නාල අවිහිර වෙලා තියෙනවද, නාල ඇලිලා තියෙනවද ආදි වශයෙන් ගොඩක් දේවල්. ඔය ලැපරොස්කෝපි කියන පරීක්ෂණ ඇත්තටම හරි වැදගත් මදසරු භාවිකත්. මේකෙන් ඒකෙන් ඔය ලැපරොස්කෝපි පරීක්ෂණ කරුවොත් අපිට ගොඩාක් අපිට අවශ්‍ය විස්තර හොයාගන්න පුළුවන්. ඒ වගේම කැමරා පරීක්ෂණයක් තියෙනවා හිස්ටරොස්කෝපි කියන එක. ඒ හිස්ටරොස්කෝපි කියන එකෙන් අපි කරන්නේ ඒක යෝනි ආශ්‍රිතව කියන්නේ ඒ පැත්තේ පහලින් කරන පරීක්ෂණයක්. ඒ කැමරාවක් දාලා ගර්භාෂයේ ඇතුළත මොනවා හරි ප්‍රශ්න තියෙනවා කියලා. ඒ ගර්භාෂය ඇතුළත අපි දුම් ගෙඩි, මස් දළු, ওই ෆයිබ්‍රිඩ් ගෙඩි කියලා අපි ඒ වගේ හින්දා එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ පරීක්ෂණ කරනවා. ඒක මූලික වශයෙන් අපි ඇත්තටම එකපාර අපි ඔක්කොම පරීක්ෂණ කරන්න යන්නේ නැහැ. ඒ රෝග සායන ඉතිහාසය අනුව තියෙන බල්ලා ප්‍රධාන වශයෙන් මූලික දේවල් කරලා තමයි අපි ප්‍රතිකර්ම සඳහා යොමු වෙන්නේ. ඉතින්
අර මං ඉස්සලා කිව්වා වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඉස්සලා මේ කියන්නේ යොමු වෙලා ওই මූලික පරීක්ෂණ වල කරගන්න එකේ වැදගත්කමක් තියෙනවා. මේ වෙලාවේ ගොඩක් නුගසෙවන කාන්තාවන් බලමින් ඉන්නෝ, ගෘහණියන් බලමින් ඉන්නෝ. කාන්තාවන්ට විශේෂයෙන් මේ සම්බන්ධයෙන් දෙන්න තියෙන පණිවිඩයක් තියෙනවද වෛද්‍යතුමා? ඔව්. මදුසරු භාවය ගත්තොතින් ජනගහණයෙන් 10%ක් මදුසරු භාවයෙන් පෙළෙනවා. ඒ කියන්නේ ස්ත්‍රීන් 10%ක් ගත්තොතින් එක්කෙනෙක්. ඒතර සාමාන්‍ය සැලකිය ප්‍රශ්නයක්. එතකොට මං කිය වැදගත් දේවල් තියෙන්නේ අපි දන්නවා ගැහැණු එක්කෙනෙක්ගේ දරුවන් හැදීමේ හැකියාව ඒගොල්ල වයසට යනකොට අඩු වෙනවා. ඒක අවුරුදු 35න් පස්සේ සීග්‍රලෙස අඩු වෙන. ඒ කියන්නේ සැලකිය යුතු අඩු වෙනවා. අවුරුදු 40න් පස්සේ සීග්‍රලෙස අඩු වෙනවා. එතකොට දැන් ඉස්සර සමාජය වගේ නෙමෙයි දැන් සමාජය අපි දන්නවා ගැහැණිය අධ්‍යාපන සඳහා යොමු වෙනවා. ඒක ඒගොල්ලෝ විවාහය කියන එක පරක්කු කරනවා. සමහර කට්ටියන විවාහ වුණත් දරුවන් හැදීම පවක්කු කරනවා. මම මේක ඉවර කළා කරන්න ඕනේ ඊළඟ ප්‍රොමෝෂන් එකකට ගත්තන් පස්සේ ගිහ හදලා ඉවරනන් පස්සේ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඕක හොඳ නෑ. ඒ කියන්නේ අපි කිව්ව මම ඉස්සෙල්ලා අදා සඳහන් කරපු රෝගාබාධ ඒ කියන්නේ එන්ඩෝමෙට්‍රියෝසිස් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා වයසත් එක තමයි එන්නේ. ඉතින් ඒකෙින්ද එකක් තමයි වයස. වයස ඒ කියන්නේ ගොඩක් පහු වෙන්නේ නැතුව දරුවන් ඒ කියන්නේ හදලා ඒ එකද දෙකද කියන එක තීරණය කරලා ඒක කරන්න. ඒ කියන්නේ විවාහය පහු කරන්න එපා. විවාහය වුණාන් පස්සේ දරුවන් හැදීම පහු කරන්න එපා. දෙක. අනිත් එක තමයි මනස සෞඛ්‍ය පුරුදු. ඒ කියන්නේ ඔය කන බොන දේවල් අපි කන්නේ මොනවාද ඒ වගේ දේවල් පිළිබඳව යොමු වෙලා සෞඛ්‍ය කියන්නේ අපි දැන් දකින ගොඩක් ගැහෙන කට්ටිය අතර අධික ස්ථූලතාවය ගොඩ ලොකු ප්‍රශ්නයක්. ඒක බලපාන සරල උදාහරණයක් ගත්තොතින් ඔය මල්සරු භාවයට ඒකින්ද කෑම පුරුදු ව්‍යායාම ඒකින දේවල් වැදගත්. වැදගත්ම දේ වයස. වයසර යන්නේ නැතුව හදන් ළමයාද දෙකද හදලා ඉවර කරන්න. හොඳම සාමාන්‍ය වයස් කාණ්ඩය කියලා කියන්නේ 25 30 35න් පස්සේ පව කරන්න එපා කියන එක තමයි ගෙන් plan සරලම වැදගත්ම පණිවිඩයක් තමයි. මීට අමතරවත් පණිවිඩ අවශ්‍ය නම් දැනගන්න අවශ්‍ය නම් හේමාස් රෝහල අමතල ඔබට තොරතුරු දැනගන්න පුළුවන්. මේ දිස්වෙන ලිපින දුරකථන අංක වලට කතා කරන්න ඒ අනුව ඔබට ඒ පිළිබඳව තවදුරටත් තොරතුරු දැනගන්න දැනුවත් වන්න හැකියාව තිබෙනවා. එමනම් අපි ස්තුතිවන්ත වෙනවා ප්‍රසව හා නාරී විශේෂඥ වෛද්‍ය සුරංග හෙට්ටිපතරණ වෛද්‍යතුමාට අද දවසේ මේ කාරණා පිළිබඳ විශේෂයෙන් මදසරු භාවයේ පිළිබඳව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.